Hi Bhavan, Subha Dasak, Sundar Dasak ve Nikila, Obate Hapa Dasak ve Nikila Pratana Kremi, Adasati, Apa Yedri YouTube Nali Kamahara Hapi Sudanam, Oba Samakini Kutuvet, Nata, Idin Apa Yobata Matakarma, Apa Yedri YouTube Nali Kamahara Hamadamat, Nivasa Kanadana Kamati Valat, Nata, Nivasa Takaran Loni Sarla, Vat Pilibet Munavada, Hadinangi Ha Samagam, Apikaran Harideva, Dardiva, Yemono Adakila than a Kiakan Kamatak de Kinekla, Avila, Apitaki Kutuvet, Nikila Tama, Apa Yobata Mulima Matakaran, Ina, Mulima, Apa Channel subscribe කරගෙනම මේ පැත්තට ඇවිල්ලා අපි මේ සාකච්ඡාව නරඹන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා. අද දවසේදී අපි අපේ ගෙදර YouTube නාලිකාව හරහා කතා කරන්න සූදානම් වෙලා ඉන්නේ. දැන් ගෙදර ගැන කතා කරනකොට ගෙදර විතරක්ම නෙමෙයි අපිට පුංචි මිදුලක් තියෙනවනේ. අපි කියනවා ගේවත්ත කියලා. ඒ ගේවත්ත තුල නැත්නම් පුංචි මිදුලට මොන වගේ ශාකද හිටවන්න ඕනේ මොන වගේ ශාකද අපිට හොඳ ප්‍රතිඵල ගෙනත් දෙන්නේ කියලා ආකර්ෂණීය ප්‍රතිඵල ගෙනත් දෙන්නේ කියලා බලන්න තමයි කතා කරන්න තමයි අද දවසේදී අපි සූදානම් වෙලා ඉන්නේ. ඉතින් මේ පිළිබඳව ඔබට කතා කරන්න කියා දෙන්නට ඔබ බොහෝ හොඳින් දන්න කෙනෙකුට අපි අද දවසේදී ආරාධනා කරා. බොහොම ආදරෙන් ගෞරවයෙන් පිළිගන්න සූදානම් මේ මහා උලවාලි දේවාලේ නිශාන්ත සාමිතුමාව. අයිබෝයි. අයිබෝවා. නිශාන්ත සාමිතුමාව මේ අද දවසේ බොහොම කාර්යබහුලයි. තාම මේ අමාරුවෙන් තමයි අපිට සම්බන්ධ කරගන්න පුළුවන් කමක් ලැබුණේ. ඒකට හේතුව තමයි එතුමා හමු වෙන්න එන කට්ටිය දැන් දවස් 7 පුරාම ඉන්න පුරුදු වෙලා තියෙන හින්දා. ඉතින් ඒ නිසා එතුමාගෙන් දිනයක් වේලාවක් වෙන් කරගෙන කොහොම හරි ඔබට වැඩසටහන් ගෙන ඒමේ වොමනාව නිසාම අපි හොයාගෙන ආවා එතුමාව. හරි මට හිතුණා මේ හැම දෙයක් මතක් කරන අතරවාරයෙන් දැන් හැමෝම ඉන්නේ වැඩ හරි ගියපු කට්ටිය. නැත්තම් කවුරු හරි වැඩ හරි ගියපු කෙනෙක් කියපු නිසා තමයි ඒ අය ඇවිල්ලා මහා උලවාලි දේවාලේ බොහොම භක්තියෙන් අදහන්නේ. නැත්නම් ඔබතුමාත් සමග සම්බන්ධ වෙන්නේ. අපි කතා කරමු නිශාන්ත සාමිතුමා. මේ සියලු දෙත් එක්ක අපේ ගෙදර YouTube නාලිකා බලනකොට ලොකු විශ්වාසයක් තියෙනවා ඔබතුමා හැමදාම හොඳ දේවල් හරි දේවල් තමයි දුන්නේ කියලා. අපි අද මොනවද ගෙදරට දෙන්න සූදානම් වෙලා ඉන්නේ? විශේෂයෙන්ම අපේ මිදුලට අවශ්‍ය කරන හරි ආකාර ප්‍රතිඵල ගන්න පුළුවන් ගස් මොනවද කියලා දැනගන්න අපි කැමතියි. ඔව් පුතා මෙහෙමයි ගෙදරක් වුණාම සමහරක් එක එක පැල නොදන්නා කෙනෙක් හදනවා. Taman ගෙදරට එක මෝසලයක් වෙන්න පුළුවන්. Taman හදන ගෙදර ලස්සනට Tamanට ආකර්ෂණය ලැබෙන විදියට දෙවියන්ගෙන් ආකර්ෂණය ලැබෙන විදියට අපිට අපේ හදන නිවසට අපි ගෙන්න ගන්න ඕනේ පෙරේතයෝ නෙමෙයි. පෙරේතයෝ කුම්බාණ්ඩ යක්ෂ පෙරේතයෝ නෙමෙයි. අපේ ගෙදරකට ගෙන්න ගන්න ඕනේ දෙවියන් වහන්සේලා ආකර්ෂණය ඕන කෙනෙක්ගේ ගෙදර දැක්කාම ලස්සනක් අන්න ඒ වගේ පේන්න තියෙන්න ඕනයි. ඒතුළ මම කියන්නේ ගෙදරකට පුතේ නොඑක් නෙමෙයි එක එක ಜಾති ගස් හිටවන්න නැතුව බෙලි ගහක් ගෙදර දොරකඩ ඉස්සරහ හිටවන්න ඒ ගෙදරට වාසනාව කියන එක ඒ විදිහටම ලැබෙනවා. බෙලි ගහක් සමහර අපි දැකලා තියෙනවා මේ පැරණි ගෙවල් වල ලොකු බෙලි ගස් තියෙනවා. ඒ ගෙවල් දිහා බැලුවම තාස හිතෙනවා ඒකේ තියෙන පළ හැදිලා තියෙන විදිහට ගහ පිටලා තියෙන විදිහට. ඒ කියන්නේ බෙලි ගහ තුළ විශේෂත්වයක් තියෙනවද අපිට ආකර්ෂණයක් තියෙනවද දෙවියන්ට ලොකු කැමැත්තක් තියෙනවද මේ නිවසට භූමියට? ඔව් බෙලි කියන්නේ පුතේ අපි සියලුම දේව පූජාවකට අනිවාර්යෙන් බෙලි ගෙඩියක් අත්‍යවශ්‍යයි. හැම දේව පූජාවක තියන්න අපි බෙලි ගෙඩියක් අත්‍යවශ්‍ය කරගන්නවා. අන්න ඒකෙන් පුතේ එතන දෙවියන් වහන්සේලා වැඩ හිටනවා කියන්නේ සුවද හමද්දි පුතේ ඒක විශාල සුවදක් යනවා බෙලි සුවදක් යද්දි. ඒ සුවදර පුතේ පැලයක් හිටව ගන්න. හරි දැන් අපි දන්නවා බෙලි ගහෙන් එන මේ සුළඟ පවා වැඩිලා එනවා නම් අපිට කොයිතරම් සිසිලද නැත්නම් ඒක හොඳක්ද කියලා. මොකද ඖෂධයක් විදිහටත් බෙලි පාවිච්චි කරනවානේ. ඉතින් ඊට අමතරව ඔබට යහපතක් කරන ඔන්න බෙලි ශාකයේ ඔබේ ගේ ඉස්සරහාම හිටව ගන්න කියලා තමයි නිශාන්ත සාමිතුමා අපිට කියලා දෙන්නේ. නිශාන්ත සාමිතුමා ඒ වගේම දැන් ගොඩාක් ඉවල් වල තියෙන තව දෙයක් තමයි ගේ ඉස්සරහාම තියෙන ගොඩක් නම් වතු සුදු පැල. සමහර අය කියනවා මේක කිරින් නිසා හොඳ නෑ. සමහර කටේ කියනවා මේක සුදු නිසා හොඳ නෑ. සමහරක් එක එක නා එක එක දේවල් කියනවා. ඔබතුමාගේ මතය අනුව වතු සුද්ද ගහක් අපි බුදුහාමුදුරන්ට මල් ටිකක් පූජා කරන්න වුණත් ලොකුවට හදාගෙන ගෙදර ඉස්සරහම තියෙන එක හොඳද නරකද? ඒක හොඳයි පුතේ. කවදාවත් ගෙදරකට මෝසරයක් වෙන්නේ නෑ. වතු සුදු කියන්නේ ගෙදරට සුදු කියන්නේ පිරිසුදු දෙයක්. තේරුණාද? සමහරක් ගොඩාක් විකාර කීවන මිනිස්සු ඉන්නවා. ඒ වුණාට ඒක හරිද? හරියට අපි මේ බුදුන්ට වහනක් පත්තු කරන මල්ටික කඩා ගන්න ගහ හොඳ නැහැ කියන්න බෑ. ඒ ගහ හොඳයි. තේරුණාද? ඒක ගෙදරකින් පෙවුනට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරි. එහෙනම් ඉතින් දැන් මේ වගේ ප්‍රශ්න එහෙම තියෙන කට්ටියට ඔන්න කිසි ගැටලුවක් නැතුව බයක් නැතුව වතු සුද්ධ ගහ
නිදහසේ හිටව ගන්න පුළුවන්. බෙලිපැලයක් තිබුණ නැත්තම් මෙච්චර කාලයක් බෙලිපැලයක් ඔන්න හොඳට හොයාගෙන හිටව ගන්න පුළුවන් කමක් තියනවා කියලා මතක් කරනවා. හරි දැන් මේ සියල්ල දේත් එක්ක අපි ගෙදරට කරන්න ඕන ක්‍රම ක්‍රම සහ හරි ක්‍රම පිළිබඳවනේ කතා කරන්නේ. ඉන් අනතුරු විශේෂයෙන් මතක් කරා මේ සම්තුමා දැන් අපි දැක්කා බොහෝ දෙනෙක් මෙතන අපිත් දැන් පොලිමේ ඉන්න උනා නුඹතුමාව සම්බන්ධ කරගන්න. මේ ආපු අය අතර ලොකු විශේෂත්වයක් තිබුණේ තමයි හැම කෙනාම වැටිපුරම අතේ තියාගෙන ආපු දෙයක් තිබුණේ තමයි මේ බුලත් අතක් අරගෙන ආවා. මොකද සමතුම මේ විශේෂත්වය බුලත් අතක් අරගෙන ඔබතුමාව මොන ගැහෙන්න ඉන්නේ මොන වගේ හේතුවක්? මෙතනට පුතේ ගොඩ දෙනෙක් එන්නේ කාරණාව දැනගන්න. දැන් සමහරක් එහෙම නෙමෙයි පුතේ සමහරක් කාරණාව අහන එක නෙවෙන්නේ. කාරණා මොකද්ද වාගේ මොකද්ද වාට වෙන්න ඕනේ වසීයක්ද නැත්නම් ගෙදරක ආරස්සා කරන්නද නැත්නම් වාට දෝෂයක්ද නැත්තම් පෞල් ජීවිතවල කැඩිලා ගිහිල්ලාද කියලා කාරණා අහනවා. මෙතන එහෙම දෙයක් වෙන්නේ නැහැ. මෙතනින් මම කියන්නේ බුලත් අත මංගාවට අරන් එන්න ඇවිල්ලා මට බුලත් අත තියන්න මං ආපු කාරණාව මොකද්ද කියලා මට කියන්න පුළුවන් බලයක් තියෙනවා. එහෙම කියන්න මට පුළුවන් කොමත් තියෙනවා. ඒකට මට ප්‍රශ්නේ එන කෙනාගේ ප්‍රශ්නේ මම අහන්නේ නැහැ. මං එයාගේ ආපු ප්‍රශ්නේ මං පෙන්නලා කියා දෙනවා. ඒකට මොකද්ද ඕනේ කරන්න ඕනේ පස් දේ පවා කියනවා පුතේ. ඒ වගේම තවත් විශේෂ කාරණාවක් දැක්කේ තමයි ඔබතුමා ළඟට එන්න කලින් මේ සියලුම දෙවියන්ගේ රූපවලට වැඳ නමස්කාර කරලා ආශිර්වාද කරලා තමයි ඔබතුමා මුණ ගැහෙන්න බැහැ දකින්නේ. එතරම් විශේෂත්වයක් තියෙනවා නේද? ඔබතුමා පළවෙනි තැන දෙන්නේ ඔබතුමා අදහන දෙවියන්ට නැත්නම් ඔබතුමා වැඩ කටයුතු කරන ඔබේ දෙවියන්ට. ඔව් මුල ඉන්නේ අපිට දෙවියන් වහන්සේලාට පුතේ. මමත් මෙතන කන් ලව් කරන්නේ මගේ අහන සියලු මෙතන වැඩ ඉන්න දෙවියන් වහන්සේලාට මල් පහන් පූජා කරලා උදේම දෙයියනේ කියලා මෙතන ඉඳගත්තාම පුතේ මෙතන දෙන ඕන ප්‍රශ්නයක් මම විසඳලා දීලා මම වෙලාවකට පුතේ දවල්ට කැමේ කණ්ඩවත් යන්නේ නැහැ. ගොඩාක් ඈත ඉඳලා කට්ටිය එනවා මෙතෙන්ට. ඒ වුණා මම එන කට්ටිය ගැන තමයි හිතන්නේ. මං ගැන මං හිතන්නේ නැහැ. එන කෙනාගේ එන්නේ ඇත්තටම පුතේ මෙතන සතුටක් කරන්න එන කට්ටිය බොහෝ දුරට අඩුයි. ඒ කියන්නේ එනවා හරි වැඩක් කරගෙන මුලින් එන්නේ පුතේ සතුට අරන් ඉන්නේ දුක අරන් ඉන්නේ. ඊට පස්සේ මං හම්බෙන්නේ එන කතා වෙනයි වැඩ හරි ගිහිල්ලා සතුටින් කතා කරන්න දේවල් එහෙම එනවා ගොඩක් අය. ඉතින් දුක අරන් මෙතනට ආවම පුතේ දුකට විසඳුමක් නිල්ලන්නේ. මෙතන ඉතින් සෑහන වෙලාවක් ඉන්න ඕනේ. ගොඩක් දුරින් ඈතින් එන කට්ටි ගොඩාක් ඈත ඉඳලා එනවා මෙතන ගාල්ල මාතර ඔය පැත්තේ කට්ටි පාව එනවා. ඉතින් මගෙන් වෙන්න පුළුවන් සේවාවක් තියෙනවා මට මේ දුකට පිහිටක් වෙන්න පුළුවන් නම් මේ දෙවියන් විසින් හෝ අපේ කුලෙන් ආපු දෙයක් තියෙනවා. ඒ කුලෙන් හෝ අපිට දෙන්න පුළුවන් දෙයක් තියෙනවා අපි ඒ දේ කරලා දෙනවා. නිශාන් සම්තුමාගේ තියෙන තවත් විශේෂත්වයක් තමයි දැන් සෙනග වැඩි කට්ටිය වැඩි කියලා එතුමා ඉක්මනට ඉක්මනට මේ මොකටද ආවේ හේතුව මොකද කාරණා මොකද කියලා ඉක්මනින්ම එයා පිටමන් කරන්නේ නැහැ. එයා වෙනුවෙන් විනාඩි 40ක් පැයක් වෙන් කරලා ඒ ප්‍රශ්නේ කොහොම හරි විසඳලා තමයි යවන්නේ. ඉතින් ඒක තමයි මම ඔබතුමාගේ දැකපු විශේෂත්වය. ඉතින් ඒකට බොහොම ස්තුතිවන්ත වෙනවා. මොකද එවැනි කාර්යයක් අද දවසේදී සමහරట్లా අපි කියන පොඩ කතා කරත් ඇති කියලා නේද? ඔව් සමහර කට්ටිය කියනවා පුතා සෙනග මං අනේ සාමි මං වෙන තැනකට ගියා. මට විනාඩියක් මගේ වචන දෙක ඇහුවි තව කෙනෙක් ගාවට යොමු කරා. එයා ගාවෙන් තව තැනකට යොමු කරා. මගේ එහෙම නැහැ පුතා. මං ගාවට આવොත් මම විතරයි මෙතන කතා කරන්නේ. මම විතරයි මෙතන වැඩ කරන්නේ. මෙතන වෙන වෙන ඔෆිස් හදලා නැහැ. මාත් එක්ක කතා කරලා එයාට වෙන්න ඕනේ දුකට ප්‍රශ්නේ අහලා ඒක අපි ඇත්තටම දුකක් ඈත ඉඳලා පැය ගණන් බස් වල තෙරපිලා වේදන් කරගෙන මෙතනට එන්නේ ඇත්තටම මගේ විසුදුම බලාපොරොත්තු වෙයි. ඒ විසුදුමට මම විනාඩියෙන් මම පිළිතුරක් දෙන්න හොඳ නැහැ. එයාලත් එක්ක කතා කරලා එයාලට වෙන්න ඕනේ දේවල් සියල්ලක්ම පැහැදිලිව අරගෙන තමයි විස්තර ටික ලියාගෙන ඒකට දෙන්න පුළුවන් ප්‍රතිකාරකම් කරන්නේ මම. ඉතින් හිතමා වෙතරම විශ්වාස කරලා දොර බැහැරි ඉඳන් ඉන්න බොහෝ දෙනා ඉන්න ඒ නිසා අපි ඔබට මතක් කරනවා ඔබ වෙනින් සූදානම් වෙලා ඉන්න එතුමා තවත් මේ ගුප්ත ශාස්ත්‍රය වැඩ කටයුතු කරන්න ඒ නිසා එතුමාව සම්බන්ධ කරගන්න දුරකථන මාර්ගයත් ඒ වගේම ලිපිනයවත් අපි ඔබට පහතින් දක්වන ඔබට පුළුවන් කමක් තියෙනවා නිශාන්ත සාමි එතුමා නැත්නම් මහා හොලවාලි දේවාලය හොයාගෙන ඇවිල්ලා කටයුතු කරගන්නට ඔබට පිහිටක් ලබා ගන්න නිශාන්ත සාමි එතුමා. මෙතන අද දවසේදීත් අපි වෙනින් වෙන කරපු කාල සීමාව නිමයි. ඒ නිසා අපි හිතනවා තව දවසක ඔබතුමාව මුණ ගැහිලා කතා කරන්න. හැබැයි ටිකක් සෙනග අඩු දවසක ඇවිල්ලා වැඩසටහන් බොහොමයක් කතා කරගෙන හොඳින් මේ අපිට ලැබුණු කාල වේලාවට වැඩි කාල වේලාවක් යොමු කරගෙන කතා කරන්න අපි උත්සාහ කරනවා. බොහොම ස්තුතියි අද දවසේ අපි වෙනින් කාලය වෙන කරාට ඔබතුමාට. අයිබෝයි. අයිබෝන් තිරුවන්සරණයි. හරි ඉතින් නිශාන් සමිතුමටයි අපි එලෙසින් සමුදෙන්නේ. අපි සූදානම් වෙලා ඉන්න ඔබට මතක් කරන්න විශේෂයෙන්ම අපේ ගෙදර YouTube නාලිකාව subscribe කරලා තියාගෙන ඒ වගේම නිශාන් සමිතුමා මහා හොලවාලි දේවාලේ සම්බන්ධ කරගන්න කැමති කෙනෙක් ඉන්නවා නම් සහ එතුමා සම්බන්ධ කරගෙන ඔබේ ප්‍රශ්න ගැටළු දැනගන්න කැමති කෙනෙක් ඉන්නවා නම් ඊට අවශ්‍ය කරන සියලු විස්තර අපි ඔබට පහතින් දක්වලා තියෙනවා. ඒ වගේම ඔබට comment section එක open වෙලා තියෙන ඕන වෙලාවක ඔබට හිතන ඕන දෙයක් පිළිබඳව දැන කියා ගන්න ඔබට මොනවා හරි තියෙනවා නම් ප්‍රශ්නයක් ඉදිරිපත් කරලා ඔබේ comment එක සපහන් කරන්නත් ඔබට පුළුවන් කරමක් තියෙනවා. නැහැ අපිට subscribe කරලා bell button එක click කරලා තියාගන්න. අපි තවත් අලුත් දවසකදී හමු වෙමු. ඉතින් ඔබ සෙල් බ්ලැන්ඩම සුබ සතියක්.